බලලා විසඳ ගන්න ඕන. සහයෝගී වැඩේ ගන්න කවුරු හරි ඔය මේ මේ ගහ බැන ගන්න අර පුෂ්පාට වගේ ඒවා තියා ගන්න එපා. තමයි නම් කවදත් එහෙම නැහැ. අපිට ඕනේ මේ අලාතන අදාල නිලධාරීන් මේකට මැදිහත් වෙලා දැන් අපි එක්කෙනෙක් එකට මැදිහත් කරගමු. කවුරු කොහොමයි මේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන්න. පල්ලියේ කවුද ඉන්නේ? පූජකයාද? ලේකම්ද? බාරකරුද? කවුරු හරි ඒක දෙන්නේ තුන් දිනක් එකට එන්න. නිතරම පන්සල යනවා. අපි අතට ගන්න. මොනවද අපිට එන්න පුළුවන් එකඟත? මොනවද බැරි? බැරි දේවල් ටික කොහොමද විසඳගන්නේ? මේ සාකච්ඡාවට යන්න ඕන. එහෙම නැතුව මේක මේ නිකන් දෙපිලක් බෙදලා මේ 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 වැඩේ කරන්න බෑ. අනිත් එක මේක තුනුරුවන්ට පූජ කරපු එක. ඒක තියෙන්න ඕන. අනාගතයට හරි. ඒක පූජා භූමියක් වෙනකොට මෙතන දහස් ගණන් මිනිස්සු ඇවිල්ලා වඳි. ඔයගොල්ලෝ වටේ ඉන්න මේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දැන් මේ හතර වටේ කියලා බලපුවම කොහොමද මේක පූජා භූමියක් කියලා කියන්නේ? නිකන් කළු ගලට වඳින්නේ නැහැ අපි. එතකොට සිය දහස් ගණන් මිනිස්සු එනකොට ඔයගොල්ලන්ගේ ව්‍යාපාරත් හැදේ. තමකෝ මුස්ලිම් කියලා කවුරුහක් මේ කඩේකට නොගිල්ලිනවයි අපි සිංහල මිනිස්සු. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි අර ඒ පූජා භූමියක් හැදේ රැකිය යුතු දේ. ඒක රැකෙන්න ඕන. ඒක කාගෙත් උරුමය. මාළලේ මුස්ලිම් මිනිහට කියන්න බලන්න දෙවන ගහ අපේනේ. ඒක අපේනේ. අපි ඉන්නේ පැත්තේනේ. ඉන්නකෝ ඔයගොල්ලෝ. මේ ගෙහෙම එකක් වෙන්නේ නැහනේ. මේක වට කරගත්තට පස්සේ කොහොමද මේක පූජා භූමියක් කියන්නේ? මේක ලස්සන ගහ කොළ ටික වැඩිලා මේ පර්වතය හොඳට පේනවා. ශ්‍රීපතුලක් තියෙනවා, දේවාල තියෙනවා, විහාර තියෙනවා, අවුරුදු 2000 කරන මේක රැකන් ඉනවා අපි. ඒක තේරුම් ගන්න එපා. ඒක තේරුම් අරගෙන මේ සාකච්ඡා මේක විසඳගමු. බාධාවක් කියලා තරහ තුනක් අපි එකට මැදිහත් වෙලා විසඳගමු. අර වැඩේ කරන්න දෙන්න එපා. දැන් මේ හාමුදුරුව මැදිහත් වෙලා මේක මැනුම් කරන්න කියලා දැන් යොදලා තියෙනවා. මේ මැනුම් කටයුතු ඉවර වෙනකම් අනවසර ඉදිකිරීම කරන්න දෙන්න එපා. ඒක වැරදි. ඊට පස්සේ මේ ටෙන්ෂන් එක එන්නේ මනුම් කටයුතු කළා නිත්‍යානුකූලව උපුතිරප්පු බලලා පත්තිරු බලලා මේක මෙතන තිබුණද නැද්ද ඔප්පු කොහමද ආවේ ඒකයි තිනම් හදාගන්න අපි උදව් කරන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි නෛතිකව මේක කරන්න එපා කියලා දීද්දි පොලිසිය එන්න හදනකොට ඒක නැදෙන්න නැත්තම් මනුම් කටයුතු කරනකොට ඒකට බයි ෆෝස් එකකින් එනවනะ ප්‍රශ්නයක් නැහැ අපි කවුද මේක දෙන්න වැටෙන්න දෙන්න එපා ඒක හොඳ නැහැ පස්සේ මිනිස්සු ආවේගයට පත් වෙලා ඊට පස්සේ කෝලාහල. ඉතින් කෝලාහලෙන් ඇති වෙන උත්තරයක් නැහැ නේ. මොකටද? මොකද්ද ඒක කියලා බලන්න. අපේ කවුදත් එහෙම කරගෙන පුළුන්නේ නැහැ. අපි සම්මත ගන්න ගත්ත වෙලාවට. අනිත් දැන් මම කියනවා දැන් මේ මෙයා එදා පෙන්නන ඔප්පුව පෙන්නනවානේ. ඒ ඔප්පුවම හැන්නේ. සිංහල ගෙවල් 150කට වැඩි අයිතිලා තියෙනවානේ. දැන් මෙයා කිව්වා මෙහෙදි මේ තියෙන්නේ 500ට මෙහෙ කියලා. අපි ඒක මෑන්න 85. හරිද? ඔයා ගාව මේකේ ඔප්පුව නැහැ. ඒ ඔප්පුව මං ගාව තියෙනවා. දැන් මම ඒ ඔප්පෝ දාලා තිනේ. ඒක වෙනම TPM එකක්. 85 මැන්නට පස්සේ මේකට ආපහු මුදල් වෙන් කර ගන්නවා. කොරෝනා නිසා පොඩි බ්‍රේක් එකක් තියෙනවා. ඔයාලා අපි මේ ඇවිල්ලා මේ මනුම් කඩේට කරන්න එපා කියන දෙවනගල විහාරේ මේ විහාරේ කියලා කර ගල උඩටම මයින්නවා. මේ පැත්තේ තරන්නේ නෙමෙයිනේ. උඩ පහුණු මැනවා සිංහල ගම්. කරහම් පිටපොඩ මැනවා සිංහල ගම්. තරගමු මැනවා සිංහල ගම්. දෙවනගල හැබැයි සිංහල. ඔයාලා එක ප්‍රදේශයක ඉන්නේ. මෙහෙමයි. දැන් පොඩි උදාහරණයක් කියන්නකො. දැන් අපේ තියෙනවා පන්සලක්. ජාතිවාදී වෙන්නේ මේක දෙපැත්තෙන්. දැන් පොඩි පොඩි අපේ පන්සලක් තියෙනවා සංකපාලි. ඇඹිලි පිටු. අක්කර 12000ක් තියෙනවා පන්සල. ඒක දීලා තියෙන්නේ හග් ඒ ගල උඩට ගිහිල්ලා හග්ගඩිය පිම්බහම සද්ද කොච්චර ඈතට ඇහෙනවද? ඒ තාක්කල් පන්සලට ගිහලා තමයි ඒක දීලා තියෙන්නේ. ඒ පූජා පුද. හැබැයි දැන් මිනිස්සු දහස් ගණන් ජීවත් වෙනවා. හැබැයි මිනිස්සු පිළිගන්නවා අපි ඉන්නේ පන්සල් භූමිය කියලා. ඒ නිහතමානීකමක් තියෙන්න එපා. අපි මේ ඉන්නේ ඔව් පන්සල් භූමියේ. ඒකට මොනවා හරි වියුත්තක් තියෙනවා නම් ඒක දීලා එහෙම සාධාරණ වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ මොන මොනවා හරි ඔප්පු ගැල්ටික් හදා ගන්නවා. අපි දන්නවනේ ඔප්පු හදන හැටි. මේක මේ අමුතු කතාවක් නේ. ඕගොල්ලෝ දෙවැනි කතාවක් ඕනේ නැහැ. කරුණාකරලා අර ඉදිකිරීම කරන්න දෙන්න එපා. මෙතන මිනිස්සු ඇවිස්සනවානේ. මේක මැනුම් කටයුත්ත ඉවර වෙනකන් ඉදිකිරීම කරන්න නැතුව පාඩු වෙන්න. ඒ කවුරු හරි බයි ෆෝස් එකෙන් හරි මොනවා හරි කරනවා. මේ මේ අටතාව ගන්නවා තින්නේ කියලා කියන්නේ. අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. Breaking.lk